ජේෂ්ඨමාන්තුල මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි අද සුපුවත තුල අපි ඇහුම්කම් දුන්නේ විශේෂයෙන්ම ජාකොබ් ජුවාම් ජේසු ඉදිරියට ඇවිල්ලා ඔවුන් උන්වහන්සේගෙන් ඉල්ලනවා උන්වහන්සේගේ තේජස්වීන් කොටස් කාර්යයන් බවට පත් කරන්නට කියලා එකකට වම් පාසත් අනෙකට දකුණු පාසත් උන්වහන්සේගේ තේජස්වියේ ඔවුන් හිඳ ගන්නට ලබන්නට වරම් දෙන්නටයි කියලා අපි මේ අද ඇහුම්කම් දුන්නේ අද අපේ සමාජයේ නිතරම අහන්න දකින්නට තියෙන දෙයක් එදත් මේ දේ ගෝලයන් අතර සිදු වුණා අපි කියනවා ෆේවර්ස් ලබා ගන්න අපි උත්සාහ කරනවා අපි යම අපටම ලබා ගන්න උත්සාහ කරනවා අපි තව තවත් ශක්තිමත් වෙන්නට බලවත් වෙන්නට ජගතුන් වන්නට තාවකෙකු පරයමින් අනෙක්කාව පොඩි පාට්ටම් කරගෙන හරි මට ලබා ගන්න උත්සාහ කරන දෙයක් අපි අද සමාජයේ දකිනවා ඒ වගේම අද සුපුවතේ මේ ජුවාම් ජාකොබ්ගේ කතා පුවතෙන් අපි දකිනවා මේ නිසාම මොකද සිදුවෙන්නේ අනිත් ගෝලයන් අතර තද කෝපයක් ඊර්ෂ්‍යාවක් හටගන්නවා කොහොමද ජේසු මේ දෙන්නට ඉතරක් වැඩි සැලකිල්ලක් දක්වන්නේ එනිසා ඔවුන් අතර කතාබක් වගේම කසුකුසුවක් ඇති වෙනවා මේ ගෝලයන් කෙරෙහි කෝපයක් ඊර්ෂ්‍යාවක් හටගන්නවා අපි මේ කතා පුවත මදක් තබලා සුපෝත අපේ සමාජයට අපි එබිකම් කරලා බලමු ඔබ මම ජීවත් වන්නේ ඊතාමාත්ම තරගකාරී සමාජයක ලෝකයක මා කියු අයුරින්ම තවෙක් පරයමින් තවෙක් අභිබවා ජයගන්නට මුදුන් පත්මන්නට වෙරදරන සමාජයකයි රටකයි ලෝකයකයි ඔබ මම ජීවත් වන්නේ ඒ නිසාම මම ජගතෙක් වන්නට බලවතෙක් වන්නට මම ඉහළට නගින්නට මගේ හෘද සාක්ෂිය නැති කර ගන්නට උවත් මම කැමති අවස්ථාවන් එනවා මගේ ආගමික විශ්වාසයන් බැඳීම් ලිහිල් කර ගන්නට නැති කර ගන්නට උනත් මම සූදානම් වෙනවා මගේ ජීවිතය සුඛිත මුඛිත කර ගන්නට බලවත් කර ගන්නට මනුස්ස වටිනාකම් ගුණාංග නැති කර ගන්නට උනත් සූදානම් ජනතාවක් අපාතර ඉන්නවා උදාහරණ අපට ඕන හැටියේ මේ සමාජයෙන් ගෙනහැර දක්වන්නට පුළුවන් ආයතනයක් දැස බලන්න මොනතරම් නම් එකිනෙකා අතර ගැටීම් ඇති වෙනවද හිත අමනාපකම් ඇති වෙනවද හිත රිදීම් ඇති වෙනවද විශේෂයෙන්ම නසුදුස්සා සුදුස්සෙක් බවට පත්වමින් ඉහළ නගින්නට තාවකෙකුව තපා දමමින් අපි මේ තරුණයන්ගේ භාෂාවෙන් කියනවා නම් මුට්ටි අල්ලමින් පන්දන් අල්ලමින් ගොට්ට අල්ලමින් ෆේවර්ස් ලබන්නට තමාට වාසි ලබා ගන්නට කී දෙනෙක්ව අසරණ කරනවද කී දෙනෙක්ගේ ජීවිත නැති කරනවද කියන එක අපි අහලා තිබෙනවා ගොඩක් දෙනා අපි එක්ක කරන බෙදා ගැනීම් වලින් මානසික ආතතියන් වලට ලක් වෙලා දරු පවුල් නැති වෙලා ජීවත් වෙන බොහෝ දෙනෙක් ඉන්නවා වාසි ලබා ගන්නට සමහරක් විට
තමාට ලිංගික සේවය පවා ලබා දෙන්න අවස්ථා ආයතනවල පැමිණෙනවා. එවැනි දේ සිදු වෙනවා තමාගේ හෘද සාක්ෂිය නැති කර ගැනීමෙන් ජීවත් වෙන කොට්ටාසයක් අප අතර ඉන්නවා. ඒ වගේම බලන්න දේශපාලන ලෝකයේ දිහා ලංකාව විතරක් නෙමෙයි. බලවත් වන්නට මන්ත්‍රීකම ගන්නට පළාත් සභාවට යන්නට ඇමතිකම ගන්නට මොනතරම් ජඩ වැඩ කුප්ප වැඩ කරන සමාජයක් වෙලාද අපේ රට මේ ලෝකය. තමාගේ ආගම පවා අතහරින්නට සූදානම් කොතරම්නම් ඉන්නවද? මක්නිසාද ඔවුන් හිතන්නේ, ඔවුන් විශ්වාස කරන්නේ, මම ජාගතෙක් වුණහම, මම බලවතෙක් වුණහම තමයි මට ප්‍රීතිය සැනසුම තිබෙන්නේ කියලා. ලෝකයේ අදස විතරක් නෙමෙයි, අපේ දේවස්ථාන වටපිටාව ගැන අපි බලමු. අපේ දේවස්ථානයේ සේවය කරද්දී සේවය පතාගෙන කරන්න පමණක් නෝ ස්වාමින් වහන්සේ සුපුතේ කියනා වගේ මම ආවේ සේවය ලවන්න නෙමෙයි, සේවය දෙන්නට, ඔවුන්ගේ ගැළවීම පිණිස ජීවිතේ පුදන්නට ආවේ. සේවයේ උච්චම දේයයි. ඒත් කී දෙනෙක් ඉන්නවද තමා මුදුන්පත් වන්නට, තමාගේ නම බබලවා ගන්නට, දේවස්ථානයේ තුලම ඇන කොටා ගන්න කී දෙනෙක් අප අතර ඉන්නවද? ඒ නිසාම තවත් කොටසක් දේවස්ථානයෙන් පිට වෙලා අයින් වෙලා ඇති බව අපි වටහාගෙන තිබෙනවද? සමහරු කියනවා අනේ පල්ලියට ඇවිල්ලා මට ඇන කොටා ගන්න බෑ ෆාදර්, මට ඇවිල්ලා තනතුරු හින්දා මගේ අධ්‍යාත්මික ජීවිතය නැති කර ගන්න බෑ ෆාදර්, ඊට වඩා හොඳයි මම ගෙදර ඉඳගෙන දෙයියේ කියනවා, දෙයියන්ව අදහනවා. මට පල්ලියට ඇවිල්ලා අනේ පාපයක් කරගන්න බෑ තවදුරටත්. බොහෝ දෙනා ඔබට මට පවසනවා. ඒ වගේම අපේ සභාව දෙස ආරම්භ බලන්න ඇතැම් විට ජනතාව කියවෙනවා අපේ සේවයට වඩා අපි සේවය ලබන්නන් බවට පත් වෙලා. බලන්නකො අර පියතුමලාගේ, එහෙම නැත්තං මේ දේව වාස්ථානයේ මේ සභාවේ සේවය කරන අයගේ ජීවිත, ඔවුන් බලවතුන් වගේ ක්‍රියා කරන්නේ, මේ ලෝකයේ ආධිපත්‍ය ඇතිවය ඔවුන් ක්‍රියා කරන්නේ. ඔවුන්ට හදවතක් නැහනේ, අපේ දුක තේරෙන්නේ නැහනේ, අනේ හද ගැස්මක් නැහනේ, හදේ තිතමනයක් නැහනේ. මේ දේව ජනතාව සභාවට එල්ල කරන ඇතැම් චෝදනා, අපේ බරෙන් අපව නිදහස් කරනවා වෙනුවට අපව තවත් බරක් අපේ ඔළුවට දානවනේ. මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, එන ස්වාමීන් වහන්සේ අද සුපුතේ ජ්වාන්ත ජාකොප්ත කියපු කතාව අපේ ජීවිතයට, අපගේ මේ සුදු ස්වභාවට ඉතාමත්ම මහගුරු කුලක් ගෙන දෙනවා. ස්වාමීන් වහන්සේ ජාකොබ්ගෙන් ජුවාන්ගෙන් අහනවා, උඹට පුළුවන්ද, උඹල දෙන්නට පුළුවන්ද මම බොන මේ පාත්‍රය පානය කරන්න, මාගේ බෞතිස්මය ලබන්නට? ඒ දේ ගැන වැටහීමක් නැතුව උන් කියනවා අපිට පුළුවන්, අපිට පුළුවන් ඒ දේ කරන්න. මක්නිසාද ඔවුන්ගේ තිබුණේ ආත්මාර්ථකාමී හැඟීමක්? උන්වහන්සේගේ තේජස්ත්‍රිය ලබන්නට, එයි වරම් ලබන්නට, එයි වරප්‍රසාද ලබන හැඟීමක්, ආත්මාර්ථකාමීත්වයක් ඔවුන් තුල තිබුණේ. උන්වහන්සේ කියපු දේ වටහා ගන්නවත් ඔවුන්ට හරියට හැකියාවක් තිබුණේ නැහැ. එනිසා උන්වහන්සේ කියනවා, අනිවාර්යම මා අනුගමනය කරනවා නම්, මා පසුපස එනවා නම්, මාගේ අනුගාමිකෙක් නම් උඹ කුරුසේ ගමන තුල ජීවත් විය යුතුමයි. උඹේ බෞතිස්මය ලැබුවා නම් මා ඒ කුරුස ගස රැගෙන ගියාසේම
උඹත් යා යුතුයමයි. උන්වහන්සේ මහිමයට පත් කරන්නට උන්වහන්සේව නිරන්තරයෙන් මේ ලෝකයේ තුල අන් අය අතර ප්‍රචලිත කරන්න අපිට හැකි එකම දේ නම් ඒ කුරුසේ ගමන විශ්වාසයෙන් ගෙන යාමයි. ඒ දේ ජුවම් ජාකොබ් කරන බව නොඅනුමානයි. හැබැයි මගේ දකුණු පස වම් පස හිඳ ගැනීමේ අයිතිය තිබෙන්නේ ඒක දෙවියන් වහන්සේ සතු දෙයක් මා සතු දෙයක් නෙමෙයි. ඒ නිසා ආත්මార్థකාමී හැඟීමෙන් ක්‍රියා කරන්න එපා. මක් නිසාද ආත්මార్థකාමීත්වයේ තුලඹ සුවන්නේ උඹව සතුටු කර ගන්නට, උඹට වරප්‍රසාද ලබා ගන්නට, උඹට ෆේවර්ස් ලබා ගන්නට සේවය කරන්න නෙමෙයි, අනිකව සතුටු කරන්න නෙමෙයි, අනුකර ප්‍රීතියක් ගෙන දෙන්න නෙමෙයි, අනිකව බලවත් කරන්න නෙමෙයි. උඹේ ආත්මార్థකාමී හැඟීම තුල උඹ සිදු කරන්නේ උඹ සතුටු වෙමින් අනිකව පොඩි පාට්ටම් කිරීමක්, අනිකව පාගා දැමීමක්, අනිකට වද දීමක් පමණයි. ඒ නිසා ජාම්ට ජාකොබ්ට දුන්න පණිවිඩය අද ඔබට මට අපේ සභාවට ඉතාමත්ම කාලෝචිත පණිවිඩයක්. දෙවන් වහන්සේ තුල ගමන් කරමින් ජේසුගේ කුරුසේ ගමන් ජීවත් වෙමින් අපි උන්වහන්සේට පමණක් පක්ෂපාතී වෙමු. ඒ මාක්නිසාද උන්වහන්සේගෙන් දේවල් ලබන්නට නොබ, උන්වහන්සේගෙන් වරප්‍රසාද ආත්මార్థකාමීව ලබන්න නොබ, එතුලින් උන්වහන්සේවම මහිමයට පත් කරමින් අනිකා වෙනුවෙන් කැපවීමෙන් අපගේ අතුලාන්ත ජීවිතය, අධ්‍යාත්මික ජීවිතය ශක්තිමත් කරගනිමින් උන්වහන්සේ අපට කෙදිනෙක හෝ ලබා දෙන සදාතන ජීවිතය අත්පත් කරගන්නට අපි උත්සුක වෙමු, වෙහෙසෙමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මනගේ නාමයෙන්.